வடிவாதால பூஜ்யபாத தப்பானி ரத்னசுவாமி வான்சே அத்துல வடிமாசுட்டி நாவ் மகாசங்கரத்னி நவசராய் தேவர பின்னத் சகோதர சகோதரியனி அது தவசே 2021 வருஷே பழமேனி இருதா ஜனவரி தேவினிதா பழமேனி இருதா அப்ப இத்தாமந்த வாசனாவந்த அப்ப வருஷே இத்தாமணி வரதிவா அல்தானித்துவ ஆரம்பகிரிட்டு அப்படி அவஸ்தா சலசில தேனோ லாபி அத்பத்வன்னே அப்பகரி அனுகம்பாவிங் මේ අභිධර්ම පරම ගාම්භීර අභිධර්ම දේශනාව අප කරේ පාදා දෙන්නා වූ අපට කියා දෙන්නා වූ පූජ්‍යපාද තපෝවන් රත්න ස්වාමීන් වහන්සේ නිසායි ඒ නිසා අද දවසේ මේ වර්ෂයේ පළවෙනි ඉරිදා දින සන්ධ්‍යාවේ මේ පරම ගාම්භීර අභිධර්ම දේශනාව අපට පාදා දීමට වැඩම කරා වූ පූජ්‍යපාද තපෝවන් රත්න ස්වාමීන් වහන්සේ අප සියලු දෙනාම සාදුනාදයක් පවත්වා සාදරයෙන් පිළිගනිමු ඒ වගේම සාදුනාදයක් පවත්වා අප සියලු දෙනා තිසරණ සහිත පංචශීලයේ පේටුවා ඉන්නතුරු එස් වී සද්ධර්ම දසවදාන ලෙස ආරාධනා කර සිටිනවා සාදු 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 කෝණවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි තිසරණ සහිත පංචශීල සම්පත්තිය පිහිටන්නට නමස්කාරය කියන්නේ සාදු 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 නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං ආමභන්තේ පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වීරමණී සික්ඛාපදං සමාදියාමි කාමීසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජපමා දට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජපමා දට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි මේ තිසරණ සහිත වූ මේ තිසරණ සහිත වූ පංචශීලය පංචශීලය මාර්ගඵල මාර්ගඵල නිවන් අවබෝධ වීම පිණිසම නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා හේතු වේවා තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදීන සම්පාදේත ආමභන්තේ සාදු 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 සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්සි සුනන්තු සග්ග මොක්කදම්
ධම්මසවනකාලු අයං බදන්තා ධම්මසවනකාලු අයං බදන්තා ධම්මසවනකාලු අයං බදන්තා සාදු 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 නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ සාදු 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 කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි, අභිධර්මයේ ඉගෙන ගන්නා වැඩසටහන් මාලාවේ 57 වන පන්තියයි අදත් මේ විදිහට ආරම්භ කළේ. දුබාහි පදිංචි පින්වන්ත අපේ ධම්මික ගමගේ මහත්මානං, ඉදයාබර මහත්මිය, සාන්ති ගමගේ මහත්මිය, සත්පුරුෂ පුණ්‍යවන්තයින් දායකත්වයේ දරමින්, එවාගේම ඔබ හැම දිනා විවිධ රටවල්වල සිටින්මින් සහභාගී වෙමින් ඉගෙන ගන්න අභිධර්ම පන්තියේ 57 වන පාඩම අද ආරම්භ කරන්නේ. අද සුපින්වත් ව්‍යාපාරික රත්නපුර පදිංචි ජයලාල් ප්‍රේමසිංහ මැතිතුන් එම මැතිණිය දූ දරුවන් නිර්මාණය කළ මිණිපුර අමාසාධි තපවනාරාණ සේනාසනයේ සිට අපත් අප සිස් සපරයකි පඤ්ඤාසල් පොඩි හාමුදුරු, මාතර දමිත පොඩි හාමුදුරු ආදී සංඝරත්නය අදත් සම්බන්ධ වෙනවා. පින්තුනි, සිත ගැන, චෛතසික ධර්ම ගැන ඔබ ඉගෙන ගත්ත කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දුක්ඛ සත්‍ය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඉපදීම, දිරායෑම ආදී දුක්ඛාදර සියල්ල විඳින්න සිද්ධ වන පංචපාදා නස්කන්ධය ගැන බොහෝ කවුරු දැනුවත් වුණා කියන එක. හිතත් හිතේ යෙදෙන චෛතසිකත් රූපත් ගත්තාම මේ ඉගෙන ගත්තේ පංච උපාදා නස්කන්ධය ගැන, තාම රූප ගැන ඔබට ඉගැන්වෙ නැහැ. මේ ඉගෙන ගත්තේ විඥානය, ඒ වගේම වේදනා සංඥා සංකාරයන්, ඒ වගේම රූප කියන මෙන්න මේ නාම රූප ධර්ම. දෙවියන්ට අදාළව, බ්‍රහ්මයන්ට අදාළව, මනුස්සයන්ට අදාළව, සතර අපාගත ඇත්තන්ට අදාළව මොනවා හරි අපි කතා බහ කරනවා නම් අපිට ওই නාම රූප ධර්ම ගැනම තමයි කතා කරන්න වෙන්නේ. අද මනුස්ස ලෝකේ ඉන්න මනුස්සයා හෙට සතර අපාගත සත්වයෙක් වෙන්නත් පුළුවන්, දිව්‍ය බ්‍රහ්මාදී තැනකට වැටෙන්නියක් වෙන්නත් පුළුවන්, නැවත මනුස්ස භූමියට එන්නත් පුළුවන්. හැබැයි ඒ හැම තැනකම නාමධර්ම වලමයි, ඒවාට ආවේනික ලක්ෂණ එහෙමමයි, රූපධර්ම රූපමයි, රූපධර්ම වලට ආවේනික ලක්ෂණ එහෙමමයි. හැබැයි ඒ තැන්වල උප්පත්තිය ලැබවන කවුණු අතර ප්‍රබල කරුණක් වෙන්නේ කර්මය. අද අපේ පාඩමේ මාතෘකාව කර්මය කියන්නේ මොකද්ද කියලා. දැන් බොහෝ කවුණු දැනීගෙනගෙන ලෝක ස්වභාවයේ, සත්‍ය ස්වභාවයේ, චුතිපටිසන්ධි කතාන්දර ඔක්කොම ඉගෙනගෙන ඔබ දැන් කර්මය ගැන ඉගෙන ගන්න ආරම්භ කරන්නේ. කර්මය කියන්නේ අතිශයින්ම ගැඹුරු මාතෘකාවක්. හුඟක් අය ඒක වරදවා තේරුම් අරගෙන තියෙන්නේ. චේතනාහං භික්ඛවේ කම්මං වදාමි විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ චේතනාවත්, ඒ වාගේම අනෙකුත් සූත ධර්ම දේශනාවල සඳහන් වන බොජ්ජංග ධර්ම 8 මහතත්, මාර්ගාංග 8, ඒ වගේම අවිද්‍යා ව්‍යාපාද මිච්ඡා දිට්ඨි, අනවිද්‍යා අව්‍යාපාද සම්මා දිට්ඨි කියන මේ ධර්මතා 22ම කර්මී වෙනවා. කර්මය කිව්වහම චේතනාවත්, සති ධම්ම විචේ විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා කියන බොජ්ජංග ධර්ම 7, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මාර්ග අංග 8,
අභිද්‍යා ව්‍යාපාද මිච්ඡාදිත්ති කියන ඒ කර්ම තුනත් අනවිද්‍යා අව්‍යාපාද සම්මාදිත්ති කියන ඒ කුසල කර්ම තුනත් කියන ඔය ධර්ම 22ම කර්මයේ වෙනවා. එතකොට ඒ ධර්ම 22ෙන්ම ඒ ඒ సంతාන ඒ ඒ ආකාරයේ අකුසලවලට හෝ කුසලවලට පත් කරමින් ඒ ඒ సంతානවල ක්‍රියාත්මක වෙනවා. ඔය ධර්මතා 22ටම පුළුවන් ඒ ඒ මනුස්ස දිව්‍ය බ්‍රහ්මාදී సంతානවල ක්‍රියාත්මක වෙමින් අනාගත විපාක උපදවන්නට. තෝදෙය කියලා බමුණෙක් හිටියා. ඒ බමුණගේ පුතාගේ නම සුබ. තෝදෙය බමුණ මැවුණට පස්සේ ඉපදුනේ ඒ ධනවත් තෝදෙය බමුණාගේ සිටුමාලිගයේම හිටිය බැල්ලියගේ කුසේ. මහදනවත් ධනකුවේර තෝදෙය බමුණා මිය ගිහිල්ලා නිවසේම බැල්ලියගේ කුසේ උප්පත්තිය ලැබුවා. බුදුරජාණන් වහන්සේගේ මැදිහත් වීමෙන් තෝදෙය බමුණාගෙන් පස්සේ සිටුමාලිගාවේ අධිපති වුණු ඒ පුතාවන සුබ තමන්ගේ පියා මේ සුනකයා කියලා දැනගත්තා. දැනගත්තට පස්සේ මේ සුබ මුලින්ම විශ්වාස කළේ නැහැ, පසුව තමයි විශ්වාස කළේ. මේ සුබ මානවකයා, අපි මානවකයා කියන්නේ තරුණයා කියන එකනේ, මානවිකාව කියන්නේ තරුණියට. එතකොට මේ සුබ මානවකයා බුදු පියාණන් වහන්සේ ජීතවනාරාමේ වැඩ ඉන්නකොට එතෙන්ට එනවා. බුදු පියාණන් වහන්සේත් එක්ක සුහඳ පිළිසරණක යෙදෙනවා, පිළිසඳර කතාවක් කරනවා. එතෙන්දි මේ සුබ බුදුරජාණන් වහන්සේගේ මෙහෙම අහනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මනුස්ස ලෝකෙ ඉපදුණු මනුස්සයන්ගේ උස් පහත්කම් දකින්න තියෙනවා, ඒකට හේතුව මොකද්ද, කාරණාව මොකද්ද? බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි කෙටි කාලයක් විතරක් ජීවත් වෙන මිනිස්සු ඉන්නවා, හුඟක් කාලයක් ජීවත් වෙන මිනිස්සු ඉන්නවා, හුඟක් ලෙඩ රෝග වැළඳිලා ඉන්න ලෙඩ්ඩු විදිහට ජීවත් වෙන ලෙඩ මිනිස්සු ඉන්නවා, ලෙඩ රෝග හොඳටම අඩු නිදුක්ව නිරෝගීව ඉන්න මිනිස්සු ඉන්නවා, ඒ වාගේම ස්වාමීනි හරිම කැත විරූපී අවලස්සන මිනිස්සු ඉන්නවා, හරිම ලස්සන සුන්දර පැහැපත් මිනිස්සුත් ඉන්නවා, ඒ වාගේම ස්වාමීනි මනුස්ස සම්පත් පිරිවර ඉතා අඩුවෙන් ඉන්න මනුස්සයොත් ඉන්නවා, ඒ හුඟාවක් පිරිස ඉන්න පිරිස් බලයේ තියෙන මනුස්සයොත් ඉන්නවා, ඒ වාගේම ස්වාමීනි සම්පත් ඉතා සුළුවෙන් තියෙන අයත් ඉන්නවා, සම්පත් හුඟක් තියෙන අයත් ඉන්නවා, සමාජයේ සම්මත කරගෙන ඉන්න පහත් පවුල් ආදී විදියට සලකන ඒ පහත් කුල ඇති මිනිස්සුත් ඉන්නවා, සමාජ සම්මතයේ උසස් විදියට සලකන එහෙම මිනිස්සුත් ඉන්නවා. මේ සුබගේ ප්‍රශ්න. ඒ වාගේම ස්වාමීනි නුවණ තියෙන මිනිස්සුත් ඉන්නවා, නුවණ නැති මිනිස්සුත් ඉන්නවා. පින්වත් ගෞතමයන් වහන්සේ මේ මිනිස් ලෝකේ ජීවත්වන නානාපකාර රට රටවල් වල ජීවත්වන මිනිස්සු අතර මේ වගේ උස් පහත්කම් තියෙනවා, ඒකට හේතුව මොකද්ද ස්වාමීනි, ඒකට කාරණා මොකද්ද කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සුභකේ සුභට මෙහෙම කියනවා, කම්මස්සක මානව සත්ත කම්ම දාය අදා කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණ කම්ම සත්‍යේ විවති යත හීන පනිතතායති කියලා. මානවකය සත්වයෝ කර්මය තමන්ටම අයිති කරගෙන තියෙන එකක්, කර්මය දායාද කරගෙන තියෙන්නේ, කර්මයේම කාරණය කරගෙන තියෙන්නේ, කර්මයේම තමයි නැතෑවි වෙන්නේ, කර්මයේ තමයි පිහිට පිළිසහන රැකවරණේ වෙන්නේ, කර්මය මේ ඒ ඒ සත්වයින්ව උස් පහත්කම් විදිහට බෙදනවා.
දෙවිවරු වේවා බ්‍රහ්මයෝ වේවා මනුස්සයෝ වේවා සතරපාගත ඇත්තෝ වේවා සියලුම සත්වයන්ගේ කතාන්දරයේ පසුපස්සේ කර්මයේ තියෙනවා. කර්මයේ හැමෝම දායාද කරගෙන තියෙන්නේ. තමන්ටමයි කර්මයේ අයිති තම තමා රැස් කරගත්ත කර්ම තමන්ට අනුන්ගේ කර්ම අනුන්ට. කර්මයේමයි කාරණේ. කර්මයේමයි නේද? කර්මයේමයි පිහිට පිළිසරණ. උස් පහත්කම් විදියට බෙදන්නේ කර්මයේමයි. එතකොට කර්මය කියලා කියන්නේ ධර්මතා 22ක්. ඒ ධර්මතා 22 ගැනම හොඳ අවබෝධයක් තිබ්බොත් තමයි නානා ආකාර හේතු මැද්දේ කර්මය කියන හේතුවෙන් කරන කාරණා හරියටම තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන්නේ. විවිධාකාර හේතු තියෙනවා. නානා ආකාර හේතු මැද්දේ කර්මයෙන් කරන කාරණාව හරියටම තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන්නේ මේ ධර්මතා 22 ගැන හොඳ අවබෝධයක් ඇති වුණොතින්. මොකද මේ නාම රූප ධර්ම ඔබ අභිධර්මයේදී ඉගෙන ගන්න ඔබ ආත්මේ මම කියලා හිතන් ඉන්න හිතලුවේ මිත්‍යා දෘෂ්ටිය වෙනුවට චතුරාර්ය සත්‍ය ධර්මයේ දුක්ඛ සත්‍ය විදිහට උගන්වන පංච උපාදානස්කන්ධයේ එන නාම රූප කතාන්දරේ. ඒ නාම රූප ධර්මවලට අනාගතයේදී විපාකයක් ලැබෙන විදිහට අනාගතයේ නාම රූප අකණ්ඩව හටගන්වන්නට උපකාර වන විදිහේ මේ කර්ම කතාන්දරේ බොහොම ගැඹුරු මාතෘකාවක්. දැන් සිතසුනාවෙන් ඕනෑම හිතක් මොකක් හරි අරමුණක් අරගෙන තමයි ඇති වෙන්න ඕන. ඒ හිතින් සිද්ධ කරන ඕනෑම ක්‍රියාවක් තියෙනවා නම් ඒ ක්‍රියාව සිද්ධ කරන්නට උපකාර වන විදිහට සිත හටගන්නේ අරමුණක් අරගෙන නම් ඒ අරමුණක් අරගෙන ඒ හටගන්න හිතෙන් ඒ හිතට අදාළ ක්‍රියාව කරන්න නම් උපකාර වන විදිහට උපකාර වන විදිහට අනේ චෛතසික ධර්මයන් හටගන්වාගෙන ඒ ඒ චෛතසිකයන් වලට අයිති ඒ ඒ කටයුතු සිද්ධ කරමින් සිතත් ඒ ඒ චෛතසිකත් ඒ ඒ වාට අදාළ කාරණාවල යොදවමින් ඇතිවන ධර්මතාවයේ තමයි චේතනාව කියලා කියන්නේ. සමහර වෙලාවට මේ චේතනාවෙන් රූප ධර්ම උපදවනවා. ඒ කියන්නේ මේ චේතනාව කියන මේ කර්මයෙන් කර්මය හට ගද්දිම සමහර රූප උපද්දවගෙන් තමයි හටගන්නේ. මේ කර්මය කියන චේතනාව සහජාත රූප අරූපේ කියන්නේ ඒ චේතනාවත් එකට යෙදෙන. එකටම යෙදෙන ඒ නාම ධර්ම සහ ඒ රූප ධර්ම හටගන්වගෙනම උප්පත්තිය ලැබවගෙන උපදවාගෙනම තමයි විවිධාකාර ක්‍රියාවන් කිරීමේ ශක්තියක් විදියට හටගන්නේ. එතකොට මේ චේතනාව ඒ වගේ කාරණාවක් තමයි චිත්ත සංතති තුළ ක්‍රියාත්මක කරන්නේ මේ කර්මයේ වන ධර්මතා 22. එතකොට විවිධාකාර කුසල අකුසල කර්ම කරද්දී ඒ හිතත් එක්ක එකට හටගන්න චේතනාව තමන් ඉපදුණු අවස්ථාවෙන් පස්සේ අවස්ථාවක අනාගතයේදී රූපාරූප ධර්මයන් උපදවන්න හැකියාවෙනුත් යුක්තයි. දැන් කුසල අකුසල කර්ම සිද්ධ කරනකොට ඒ හිතත් එක්ක හටගන්න මේ චේතනාව ඉපදෙන වෙලාවෙත් රූප උපදවගෙන උපදිනවා. හැබැයි ඊට පස්සේ සමහර වෙලාවට තප්පරයකින් විනාඩියකින් පැයකින් දවසකින් සතියකින් මාසකින් අවුරුද්දකින් ආත්ම භව සිය දහස් ගාණක් අනාගතයේට රූප ධර්ම වගේම නාම ධර්මත් උපදවන්න පුළුවන්. ඔය ඇත්තු ජීවිතේ සීලයෙන් ශක්තිමත් කරගන්න කියලා සංඝ රත්නේ දේශනා කරන්නේ භාග්‍යවතුන් වහන්සේ එහෙම දේශනා කරලා තියෙන්නේ ඔය හැම සිල්පදයක්ම ඔබේ නාම රූප වලට අතිශයින්ම උපකාර වන හින්දා. ඔය ඇත්තන්ට ධ්‍යාන භාවනාදී වඩන්න කියලා කියන්නේ අනාගත විපාක ස්වභාවයේ බලවත්කම හින්දා. මගපල් ලබන ගමනටම අතිශයින්ම උපකාර වන හින්දා ආයු ආනාදී කතාන්දරී පසුපසෙහිම් සෑහෙන ප්‍රතිඵල ගොඩක් ලබා දෙන හින්දා. එතකොට චේතනාව තමන් එක්ක ඉපදුණු අවස්ථාවෙන් පස්සේ අවස්ථාවක අනාගතයේදී නාම රූප ධර්ම උපදවනවා දිගු සසරේ කුමන හෝ තැනකදී.
හැබැයි එතනදි මේකත් හිතේ තියාගන්න ඕන ඒ චේතනාව යෙදුණු හිතේ හැටියට ඒ හිත අලුත් අරමුණත් එක්ක මුලින්ම ඇතිවුණු හිතක් හිතනම් දුර්වල නම් එහි විපාක ශක්තිය එක්තරා කාලයකට විතරක් මේ ජීවිත කාලයට විතරයි තියෙන්නේ. ඒක ඒ චිත්ත වීති අන්තිමට ඇතිවෙන හිතනම් හරි එක වගේ හිත් පෙළක් ඇතුණු හින්දා සත්‍ය තිබ්බත් ඇති වෙන්නේ අන්තිම සිත විදිහට නම් ඒකත් දුර්වලයි ඊළඟ භවයේ තමයි විපාක ලැබෙන්නේ. ඒ මැදචවන් පහ දෙකට වඩා තුන තුනට වඩා හතර හතරට වඩා පහ අඩුයි අර වැඩි වීගෙන ගිහිල්ලා අඩු වෙලා හයක් අඩු වෙලා ওই විදිහට විපාක ලබා දෙන විදිහක් තියෙනවා. ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවන් ඔය ඇත්තු කරනකොට ඔබට ඇතිවන කුසල චේතනාව බලවත් එකක් නම් අනාගතයේදී විපාක විදිහට විවිධාකාර රූප අරූප ධර්මයන් ඉපදවීමේ ශක්තිය ඉතිරි කරලා ඒ චේතනාව නිරුද්ධ වෙනවා. ඒ හින්දා මරණින් පස්සේ දිව්‍ය මනුස්ස සුගතිවල උප්පත්තිය ලැබනකොට මේ චේතනාවේ අනාගත විපාක ශක්තිය විදිහට ප්‍රතිසන්දි සිතත් කර්මජ රූප කලාපයෝ ප්‍රවෘත්ති විපාකයෝ ඇති වෙනවා. මානින් පස්සේ දිව්‍ය මනුස්ස සුගතිය උප්පත්තිය ලැබනකොට චේතනාව අනාගතයේ විපාක ශක්තිය විදිහට ප්‍රතිසන්දි හිතත් හට ගන්නවනවා. සමහර වෙලාවට කෙනෙක්ගේ ප්‍රතිසන්දියට බලපාලා තියෙන්නේ ආත්ම භව සිය දහස් ගාණක් පරණ යම් කිසි විපාක විඥානයක් වෙන්න පුළුවන්. කර්මජ රූප කලාප ගත්තාම සමහර වෙලාවට මෙහෙම ඉන්න ඔය ඇත්තන්ගේ ආත්ම භව 500,000 500,000 ඈත පිට සසරේ විවිධ තැන්වල කරගත් කර්මයෝ රූප උපද්දවනවා මේ මොහොතේ. ප්‍රවෘත්ති විපාක විදියට ප්‍රතිසන්දියෙන් පස්සේ ප්‍රතිසන්දිය චුතියත් අතර කාල සීමාවේදී මේ විදියට දිගින් දිගට විපාක ලබා දෙනවා. එතකොට හිත කියලා කියන්නේ අරමුණු දැනීමට ආරම්මන විචාන ලක්කණං චිත්තං. අරමුණු දැනීම ඇරෙන්න වෙනත් වෙනත් කාරණාවන් හිතින් කියනවද කියලා ඇහුවොත් අරමුණු දැනීම ඇර වෙනත් කිසිම ක්‍රියාවක් කරන්න හිතට ශක්තියක් නැහැ. සිතින් කරන්නේ අරමුණු දැනීම. හිත බලවත් හෝ දුර්වල හෝ කරන්නේ හිතේ යෙදෙන චේතනා ආදී අනෙකුත් චෛතසික ධර්ම. හිත ඉවත් වෙලා ගියාට පස්සේ මේ ශරීරයේ දර කඩක් වගේ, දිරාගේ දර කඩක් වගේ කෙනෙක් මැවුණු ගමන්ම බලන්න ශරීරයට වෙනදී ටිකෙන් ටික උණුසුම අඩුවීගෙන පැය 24ක් වගේ යනකොට මිනිස් සිවුරක් නම් දර දඬු වෙනවා. නමන්නත් බැරි තරම් කටක් අරිනවා කියන එකත් හරි අමාරුවෙන් කරන්න වෙන්නේ. එතකොට හිත නැතිව ශරීරයටත් කිසිම ක්‍රියාවක් සිද්ධ කරන්න ශක්තියක් නැහැ. අනිවාර්යයෙන්ම සිත නැතුව ශරීරයට කිසිම ක්‍රියාවක් කරන්නත් බෑ. ඒ වගේම සිත ඉවත් වුණාට පස්සේ ශරීරයත් දර කඩක් වගේ. සිතෙන් ශරීරයේ ස්වභාවය මෙන්න මේ විදිහට තේරුම් ගන්න ඕන. දෙක එකිනෙකට සම්බන්ධයි. ශරීරයේ හිතට උපකාර වෙනවා වගේම හිත ශරීරයටත් උපකාර වෙනවා. කද්දි බුද්ධි එද්දි යද්දි නාද්දි කතා කරද්දි හිනාවෙද්දි නිදාගද්දි අල්ලාප සල්ලාපේදී මොන කරුණු කළත් ඒ හැම වෙලාවකම කායික මානසික වාචසික ක්‍රියාවන් සිද්ධ කරද්දී හිත සමග එකටම උපදින චේතනාව තමයි ඒ කාරණා කරලා තියෙන්නේ. හිතයි හිතේ යෙදෙන අනිකෝ චෛතසික ධර්මයි. ඒ කටයුතු වල යොදවලා තියෙන මේ චේතනාවේ චේතනාව නිසා තමයි කාය කර්ම වචී කර්ම ආදී මේ විදිහට බොහෝ කාරණා සිද්ධ වෙන්නේ. සිතෙහි යෙදෙන අනෙක් චෛතසික ධර්මත් තම තමන්ට අයිති කටයුතු කිරීමේ සත්‍යයක් ඇතිවම උපදින්නේ. ඒ වුණාට ඒ කටයුතු ගැන උත්සාහවත් බව ඇති කරවන ශක්තියක් ලැබුන් නැත්නම් කටයුතු කරන්නට හැකියාව නැති වෙලා යනවා. හැම හිතකම තියෙන මේ උත්සාහවත් බව ඇති කරවන ධර්මතාවයේ චේතනාව බව ඔය ඇත්තු දන්නව. සතුන් මැරුවොත් මේ ජීවිතයේදී සතුන් මරන්නට විනාඩි 5ක කාලයක් ගත වුණා නම්
ඒ විනාඩි 5 කාලෙට ඇතුණු චිත්ත වීති ඒ ලක්ෂ ගණනට ඒ ජවන් සිත්තල පළවෙනි ජවනයේට මැද ජවන් පහට අන්තිම ජවනයේට විපාක ලැබෙන්නේ දිගු සසරේ ඔබ ඉන්න තාක් කාලයකට හැබැයි බාහිර පුද්ගලයින්ගේ සහ බාහිර අයගේ ගුණ මහත්යේ අඩු වැඩි කම් අනුව විපාක ශක්තිය අවම වන කාලයකට සීමා වන අවස්ථා තියෙනවා දැන් තිරිසන් සත්වීන්ට දන් වේලක් දුන්නොත් එහි කාලයක් තියෙනවා මහා සංඝ රත්නයේ දානයක් පූජා කළොතින් එහි අති විශාල කාලයක් තියෙනවා සාමාන්‍යයෙන් පුංචි සතෙක් ඝාතනය කළොතින් එහි විපාකයේ ලැබෙන ප්‍රමාණයක් තියෙනවා නමුත් මෞපියන් ආදී විදියට ඒ පූජනීය උතුමන්ව ඝාතනය කළොත් එහි අනන්තර පාප කර්මයේ වගේම යවසේස විපාකත් බොහෝ කාලයක් විඳින්න වෙනවා සතුන් මැරීම සොරකම් කිරීම වගේ දස අකුසල කර්මයක් හරි සතුන් මැරීමෙන් වැළකීම සොරකම් කිරීමෙන් වැළකීම වගේ දස කුසල කර්මයක් හරි කරන්න ඇතිවන හිතත් හිතේන චෛසික ධර්මත් එක එකට යෙදෙන ධර්මයන් උපදවන එකට යෙදෙන ධර්මයන් ඒ ඒ කටයුතු වල යොදවාලන මෙන්න මේ චේතනාව තමයි පින්වත්නි මෙතෙන්දි කර්ම කතාන්දරේ බලවත්ම සාධකයේ වෙන්නේ මේක ලොකු ගැඹුරු මාතෘකාවක් අනේක චෛතසික ධර්ම වගේම චේතනාවෙත් ආයු කාලයේ තීරණය වෙන්නේ හිත ඇතිව නැතු යන ස්වභාවයේ අනු ඒ කියන්නේ චේතනාවට තියෙන්නේ අනිච්චයිතසික වගේම හිතේ තියෙන උපාදිතಿತಿ භංග කියන සනතුන කායු කාලයේ විතරයි ඊට වඩා වැඩි කාලයක් චේතනාවට නැහැ එතකොට චේතනාව කියලා කියන කර්මය ඒක නැතිව යෑමෙන් පස්සේ ලැබෙන්න ලබා දෙන්න පුළුවන් විපාක ශක්තියක් ඇති කරනවා චේතනාව කියලා කියන කර්මය ඒක නැතුව යෑමෙන් පස්සෙත් ලැබිය යුතු විපාක ශක්තියක් උපදවනවා ණයක් ගත්ත කෙනෙක් ඒ ණය ගෙවනකම්ම ණයකාරයෙක් වෙනවා චේතනාවත් අන්නේ ඒ වගේ උපදවාගත් චේතනාවේ විපාක ශක්තිය ගෙවනකම්ම එක දිගටම නොනැසී පවතිනවා ඒ මේ චිත්තසන්තතියේ ස්වභාවය කොහෙද පවතින්නේ කියලා ඇහුවොත් පවතින තැන තේරුම් ගන්න නම් ඔය ඇත්තන්ට හේතුපච්චයෝ ආරම්මන පච්චයෝ අධිපති පච්චයෝ අනන්තර පච්චයෝ සමනන්තර පච්චයෝ සහජාත පච්චයෝ අඤ්ඤමඤ්ඤ පච්චයෝ නිස්සේ පච්චයෝ උපනිස්සේ පච්චයෝ පුරීජාත පච්චයෝ පච්චාජාත පච්චයෝ ආසීවන පච්චයෝ කම්ම පච්චයෝ විපාක පච්චයෝ ආහාර පච්චයෝ ඉන්ද්‍රිය පච්චයෝ ඥාන පච්චයෝ මග්ග පච්චයෝ සම්පයුත්ත පච්චයෝ විපයුත්ත පච්චයෝ අත්ති පච්චයෝ නක්ඛි පච්චයෝ විගත පච්චයෝ අවිගත පච්චයෝ කියන ওই ධර්ම 22ට යන්න වෙනවා. ওই ධර්ම 22ට ගිහිල්ලා බැලුවාම කොහොමද ඇතුව නැතුව යන මේ සිත ඇතුව නැතුව ගියාට ඒ විපාක ශක්තිය තිබෙනකම්ම නොනැසී පවතින්නේ කියන එක තේරුම් ගන්න පුළුවන්. දැන් අපි ඒක මෙන්න මේ විදිහට තේරුම් ගමු. ණය ගන්නවා ණය ගෙවන්න කාල පරිච්ඡේදයක් නියම කරලා කාල පරිච්ඡේදයක් නියම කරලා ණයක් ගන්නවා එතකොට ඒ කාල සීමාව තුළ ඒ ණය අනිවාර්යයෙන්ම ගෙවන්න වෙනවා කාල නියමයක් නැතුව ණයක් ගත්තොත් ඒ ණය ගෙවලා නිදහස් වෙනකම්ම ණයකාරයෙක් වෙනවා මේ චේතනාවේ විපාක ශක්තියත් අන්න ඒ වගේ චිත්ත වීතියක ජවන්සෙත් හතක් පහළ වෙනවා පළවෙනි ජවන් සිතේ චේතනාව යෙදනකොට ඒක මේ ආත්ම භාවයේදීම ditta dhamma vedni වශයෙන් විපාක දෙනවා. ඒකට හේතුව තමයි ඒ පළවෙනි ජවන් සිත අලුත් අරමුණක් එක්ක ඒ චිත්ත වීති ඇතිවන පළවෙනි ජවන් සිත හින්දා. ඒකේ දුර්වල ස්වභාවය හින්දා ඒකට තියෙන කාලය ඇවිල්ලා මේ ජීවිත කාලේ විතරයි. හැබැයි මේ ජීවිත කාලේ ඇතිවන හැම පළවෙනි ජවන් සිතකටම විපාක ලැබින්නේ අවස්ථානුකූලව තමයි විපාක ලැබෙන්නේ. පළවෙනි ජවන් සිතේ චේතනාව යෙදුනහම ඒක මේ ආත්ම භාවයේදී ditthadhamma vīdhi වශයෙන් විපාක දෙන විදිය දැන් ඔබට තේරෙනවා. හත්වෙනි ජවන් සිතේ චේතනාව යෙදුනහම
ඒක ඊළඟ ආත්මභාවයේදී උපපජ්ජ වේදනිය වශයෙන් විපාක දෙනවා. හත්වෙනි ජවන්සිත එක චිත්ත වීතියක අන්තිමට ඇතිවන හිත. මේ අන්තිමට ඇතිවන හිත ඊළඟ ආත්මභාවයේදී උපපජ්ජ වේදනිය විදිහට විපාක දෙනවා. මැද ජවන්සිත පහක් තියෙනවා. ඒ මැද ජවන්සිත පහෙන් සිද්ධ වෙන කර්මයේ විපාක දෙන්න කාල නියමයක් නැහැ. අවස්ථාව අනුව විපාක දෙනවා. ඒ අවස්ථාව අනුව විපාක දීමේදී බලපාන කාරණා තමයි තමන්ගේ චේතනාව සහ සම්පයුක්ත ධර්මයෝ නැත්තම් හිතත් හිතේ යෙදෙන චෛතසික ධර්මත් බලවත් උණු විදිහත් ඒක උත්කෘෂ්ඨද ඕමකද ආදී විදියට බලවත් වූ විදියත් ඒ බලවත් වෙනකොට ඒකට මුල් වෙච්ච බාහිර කාරණාව සංගරත්නේ වගේ බුදුරජාණන් වහන්සේ වගේ ප්‍රබල ගුණ මහත්වයෙන් යුක්ත අරමුණක්ද එහෙම නැත්නම් තිරිසන් සත්වයින් වගේ අවම ගුණ වලින් යුක්ත අරමුණක්ද ආදී කරුණු කාරණා මත අර විපාක දීමේ කරුණු කාරණා සිද්ධ වෙනවා විපාක දීමට කාල නියමයක් නැති වුණාට ඒක පින්වත්නි ඒ කාලානුරූප වේ ස්වභාවයේ අනුව තමයි විපාක දෙන්නේ තමන්ගේ චිත්ත සන්තතියත් එයට මුල් වුණු බාහිර පුද්ගල සාධක ආදී කවුණුත් අනුව ණය ගෙව්වට පස්සේ කෙනෙක් ණයෙන් නිදහස් වෙනා වගේ තමයි ඒක අර විපාක දීම හරියට කාලයක් ගැන කතා කරගෙන තමන් ණයක් ගත්තා වගේ මේ ජීවිත කාලෙට එහෙම නැත්නම් ඊළඟ ජීවිත කාලෙට ඒ වගේම මැදචවණයන්ට අනුව තමන්ගේ සන්තතියේ චිත්ත සන්තතියේ බලවත්කමත් බාහිර ඒ ආරම්මණයේ බලවත්කමත් අනුව ඒ කාලයේ තීරණය වෙනවා ඊට පස්සේ ණයෙන් නිදහස් වුණා වගේ හැබැයි අතීත භවවල කරගෙන තියෙන කර්ම කතාන්දර වල හැටියට ලියසින් ඔය ඇත්තන්ට ඒකෙන් ගෙවෙන්න හම්බ වෙන්නේ නැහැ ඔය කොච්චර සත්‍යමත් ලොකු මහත් බලවත් ධනවත් කොහොම හිටියත් පින්වත්නි මහා දවැන්ත ගස් එකපාර කඩා වැටෙනවා වගේ නොහිතන වෙලාවක අර අතීත කර්මජ හේතු බලපෑවහම දුර්වල තැන් වලින් බොහෝ දේවල් නැති වෙලා යනවා චේතනාවේ විපාක ශක්තියත් හරියට ණය ගිවනවා වගේ චිත්ත වීතියක ජවන්සිත හත ගත්තට පස්සේ ඒ ජවන්සිත හතේ පළවෙනි එකත් මේ අන්තිම එකත් ඒ විදියට තීරුම් ගත්තා වගේම තමයි පින්වත්නි මැද ටිකත් එතකොට මැද ජවන්සිත ගත්තාම ඒවත් අවස්ථානුකූලව විපාක දෙනවා. දැන් සතුන් මැරීමෙන් වැළකීම සොරකම් කිරීමෙන් වැළකීම සතුන් මැරීම සොරකම් කිරීම ආදී විදියට මේ කවුණු අරගෙන තීරුම් ගන්න ඕන. දැන් අපි කර්මයේ බෙදලා බලමු. කර්මයේ බෙදෙන ආකාරයක් තියෙනවා. කර්මයේ බෙදෙන ආකාරයේ පින්වත්නි කර්මය කියන කාරණාවේ ධර්ම විදියට ගත්තාම ඒක හතර විදියකට අපිට බෙදලා ගන්න පුළුවන්. ඒ මාතෘකාවට යන්න කලින් අපි දැන් ඉගෙන ගත්ත එක මතකයට ගන්නට ඕන. හොඳයි මට කියන්න බලන්න ඔය ඇත්තෝ චේතනාවත් එක්ක කර්මයේ වන ධර්මතා 22 නම් විදියට කියන්න බලන්න නම් වලින්ම. මට ඇහෙන්න ඕන නැත්තම් ඉතින් කොහමද උප කිව්වා කියලා දැනගන්නේ සනස ඔබ වහන්සේව ඇහෙනව අඩුයි නේ මගේ ප්‍රශ්නයක්ද දන්නේ නැහැ අනිත් ඇත්තන්ට මාව ඇහෙනවද එනෝ සනස පැහැදිලි නේ හොඳයි සමා වෙන්න සනස එනම් මගේ ප්‍රශ්නයක් වෙනවා ඇහෙනව ටිකක් අඩුයි ස්වාමීන් වහන්සේ ඇහිමේ අඩුපාඩුවක් තියෙනවද? පැහැදිලි වෙන්නේ ඇහෙනවා ස්වාමීන් වහන්සේ. හොඳයි හරි. අහනවා ස්වාමීන් වහන්සේ. හොඳයි පින්වදී එතකොට මට කියන්නකෝ බලන්න චේතනාවත් එක්ක කර්මයේ වන ධර්මතා 22 කියන්න ඕන ඔය ඇත්ත. බුද්ධංග ධර්ම හත කියන්න. उपेक्ष
සති ධම්ම විචේ විනී පීති පස්සය සමාධි උපේක්ඛා. එතකොට මාර්ගාංග 8 කියන්න බලන්න ආර්ය අෂ්ටාංගික මාර්ගාංග 8. සම්මාදිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා වායාම සම්මා සති සම්මා සමාධි. බොහොම හොඳයි. ඊට පස්සේ ඊළඟ ටික මිත්‍යා ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටි අනවිද්‍යා අව්‍යාපාද සම්මාදි. සම්මාදිට්ඨි අවිද්‍යාව කියන්නේ විසම ලෝභේ ව්‍යාපාදී කියන තරහ මිත්‍යා දෘෂ්ටි කියන්නේ වැයති ලෙස දැකීම අනවිද්‍යාව කියන්නේ ලෝ විසම ලෝභයක් නැතිකම ඒතර අව්‍යාපාදී කියන්නේ තරහක් නැතිකම සම්මාදිට්ඨි කියන්නේ නිවැරදිව දැකීම අහපෝ ඒ ධර්ම 22 කියන්න කර්මයේ වෙන ධර්ම 22 සති සම්බෝධි अरे कर्मी प्रसिद्ध वाक्य के अनुभव ने කම්මස්සකා මානව සත්තා කම් දායාදා කම් දහ කම්මස්සකා කම්මය කම් කම්ම යෝනි කම්ම පටි කම්ම බන්දු සම්බන්දු කම්ම පටි සරණ නෝ යදිදා කම්මං සත්තේ විභජති යතිතං හීන පනිත තායාති මේක පාඩම් කර ගන්න ඕන බෞද්ධ ඇත්තෝ මේක අනිවාර්යයෙන්ම කටපාඩමේ තියාගෙන ඉන්න ඕන කටපාඩමේ තියෙන්න ඕන කියම් බලන්න මගෙත් එක්කම එකට කම්මස්සකා මානව සත්තා කම්ම දායාදා කම්ම යෝනි කම්ම බන්දු කම්ම පරිසරණා කම්ම සත්‍ති විභජති යතිදා කීනප්පනීතායති කම්මස්සකා මානව සත්තා කම්ම දායාදා කම්ම යෝනි කම්ම බන්දු කම්ම පරිසරණා කම්ම සත්‍ය විභජති යතිදා හීන පනිත කායාති කම්මස්සකා මානව සත්තා කම්මදායාදා සත්‍ය විභජති යතිදා හීන පනිත කායාති දැන් ඔන්න අපි කර්මයේ බෙදෙන ආකාරයයි ඉගෙන ගන්නෙ කර්මය කියන්නේ ධර්ම වශයෙන් එකක් උනත් ඒක කොටස් හතරකින් ඔය ඇත්තන්ට බෙදෙන විදිය දැනගන්න පුළුවන් සිදු කරන කෘත්‍යයන් විදියට හතරකටත් විපාක දෙන පිළිවෙල විදියට හතරකටත් විපාක දෙන කාල විදියට හතරකටත් විපාක දෙන ස්ථාන විදියට හතරකටත් කර්මය බෙදෙනවා සිදු කරන කෘත්‍යයන් විදියට හතරකටත් විපාක දෙන පිළිවෙල විදියට හතරකටත් විපාක දෙන කාල විදියට හතරකටත් විපාක දෙන ස්ථාන විදියට හතරකටත් බෙත් නොයහත් ඔයටි කටපාඩම් කර ගන්නවා දැන් මේ කියන ටික ඔක්කොම කටපාඩමේ තියෙන ඕනේවා සිදු කරන කෘත්‍යයන් කර්මයෙන් කරන වැඩ කොටස අනුව කර්මයෙන් කරන කාරණා අනුව අපිට කර්මය හතර විදියකට දකින්න පුළුවන් විපාක දෙන මේ ජීවිත ඊළඟ භව අනාගත සහ අහෝස වෙන විදිය අනුව අපිට කර්මය විපාක දෙන පිළිවෙල අනුවත් කාල අනුවත් බෙදලා ගන්න පුළුවන් ඒ වගේ විපාක දෙන ස්ථානයේ විදිහටත් අපිට බෙදලා ගන්න පුළුවන් මේ මේ ස්ථානවල මෙන්න මේ මේ විදිහට කියලා කෘත්‍යයන් විදිහට කර්ම හතරක් තියෙනවා ඒ කියන්නේ සිදු කරන කෘත්‍යයන් විදිහට තියෙන කර්ම හතර තමයි ජනක කර්මය උපතම්බ කර්මය උපපීල කර්මය උපඝාත කර්මය කියන බලන්න ජනක කර්මය උපස්තම්භක කර්මය උපපීලක කර්මය උපඝාතක උපඝාතක කර්මය නැවතත් කියන්න ජනක කර්මය උපස්තම්භක කර්මය උපපීලක කර්මය උපඝාතක උපඝාතක කර්මය විපාක දෙන පිළිවෙල විදිහට කර්ම හතරක් තියෙනවා ගරුක කර්මය ආසන්න කර්මය ආචින්න කර්මය හතත්ත කර්මය විපාක දෙන පිළිවෙල විදිහටත් කර්ම හතරක් තියෙනවා කියන්න බලන්න ගරුක කර්මය ආසන්න කර්මය ආචින්න කර්මය කටත්තා කර්මය අහපෝ කියන්න
කටත්තා කර්මය කියලා. විපාක දෙන කාල විදිහටත් කර්ම හතරක් තියෙනවා. විපාක දෙන කාල විදිහට. ditta dhamma vedaniya karmaya upapacha vedaniya karmaya aparaparya vedaniya karmaya ahosa karmaya kiyala ditta dhamma vedaniya karmaya upapacha vedaniya karmaya aparaparya vedaniya karmaya ahosa karmaya kiyala kiyanna balanna ditta dhamma vedaniya karmaya upapacha vedaniya karmaya aparaparya vedaniya karmaya ahosa karmaya ahapa kiyanna स्थान विधियतात कर्म हतरात्तीनवा अकुसल कर्मय कामावचर कुसल कर्मय रूपावचर कर्मय अरूपावचर कर्मे केला අකුසල කර්මයේ විදියට විපාක දෙන ස්ථාන විදියට කර්ම හතරෙන් එක දෙක කාමාවචර කුසල කර්මය රූපාවචර කර්මය අරූපාවචර කර්මය කියලා කියන්න අකුසල කර්මය කාමාවචර රූපාවචර අරූපාවචර අරූපාවචර කර්මය එතකොට එක කර්මයකින් ඉපදිච්ච කෙනෙක් ඒකිනා ජීවත් සිටන කාලයේදී තවත් කුසල අකුසල කර්මවල විපාක ලැබෙන්නේ තව තවත් හේතුන් අනුව බලවත් කුසල අකුසල කර්මයන් ඇරෙන්න සාමාන්‍ය කුසල අකුසල කර්මයන් උපකාරක හේතුන් ලැබීමත් බාධක හේතුන් නොලැබීමත් කියන කවුණු අනුව තම තමන්ගේ ඵලය ඇති කරනවා උපකාරක හේතුන් ලැබීම නොලැබීම බාධක හේතුන් ලැබීම නොලැබීම ආදී කවුණු මත තම තමන්ගේ ඵලයේ ඇති කරනවා උපකාරක හේතුන් ලැබුණොත් හොඳයි බාධක හේතුන් ලැබුණොත් කරදරයි උපකාරක හේතුන් වෙන්නේ ගති සම්පත්තිය උපදි සම්පත්තිය කාල සම්පත්තිය ප්‍රයෝග සම්පත්තිය කියන්න බලන්න බාධක හේතුනොත් ඔය වගේ සම්පත්තියට විපත්තිය විතරයි එකතු කර ගන්න තියෙන්නේ බාධක හේතුන් හතරක් කියන්න බලන්න කටට හොඳට හුරු වෙලා තියෙනවද කියලා බලන්න කටට හුරු වීම විතරනේ දැන් කරන්න පුළුවන් කටපාඩම් කරගන්න මේටි කටපාඩමේ තියෙන අභිධර්ම ඉගෙන ගන්න හැටි මේටි කටපාඩම් නැත්තම් තේරුමක් නැහැ මේටි අනිවාර්යයෙන්ම කටපාඩමේ තියෙන්න ඕන කර්මය කියන්නේ ධර්ම වශයෙන් එකක් උනත් ඒක බෙදෙනව කොටස් හතරකට කියන්න බලන්න ප්‍රිය වශයෙන් කියනවා කාලය වශයෙන් ධර්මයන් විපාක දෙන පිට ධර්ම වශයෙන් කාල වශයෙන් සිදු කරන කෘත්‍යයන් විදිහට හතරකටත් විපාක දෙන පිළිවෙල විදිහට හතරකටත් විපාක දෙන කාල වශයෙන් හතරකටත් විපාක දෙන ස්ථාන වශයෙන් හතරකටත් බෙදෙනවා කෘත්‍යයන් විදිහට කර්ම හතර කියන්නේ ධම්මක කර්මය පාපල කර්මය උපපීලක කර්මය උපඝාතක කර්මය විපාක දෙන පිළිවෙල විදියට කර්ම හතර කියන්නේ ගරුක කර්මය ආසන්න කර්මය ආචින්න කර්මය කටකා කර්මය කටත්තා කර්මය විපාක දෙන කාල විදියට කර්ම හතර කියන්නේ ditth dhamma vedaniya karma upapacha vedaniya karma aparaparya vedaniya karma ahosi karma
විපාක දෙන ස්ථාන විදිහට කර්ම හතර කියන්නේ උපකාරක හේතුන් හතර ප්‍රති සම්පatti ප්‍රති සම්පatti බාධක හේතු ගති විපatti ප්‍රති විපatti කාල විපatti හොඳයි දැන් ඔන්න විස්තර කළ දෙන්න හදන්නේ කෘත්‍යයන් විදිහට කර්ම හතර ඔබ දැන් කටපාඩම් කරගත්ත මතකයේ ගත්ත එකේ කෘත්‍යයන් විදිහට තියෙන කර්ම හතර ජනක කර්මය කිව්වේ මොකද්ද උපත්ම්බ කර්මය කිව්වේ මොකද්ද උපපීල කර්මය කිව්වේ මොකද්ද උපඝාත කර්මය කිව්වේ මොකද්ද කියලා ජනක කර්මය කොහේ හරි භවයක යම්කිසි භවයක කාම හෝ රූප හෝ අරූප කුමන හෝ භවයක ප්‍රතිසන්දිය ඇති කරන කර්මය ජනක කර්මය වෙනවා මනුස්ස භූමියේ චතුර්මහා රාජකේ තාවතින්සේ යාමේතු ස්තේ නිර්මාණත්‍ය පරිනිම්මිත වසවර්තිය බ්‍රහ්ම පාරිසච්චේ බ්‍රහ්ම පුරෝහිතේ මහා බ්‍රහ්මේ පරිත්තාබේ අපමානාබේ ආබස්සරේ පරිත සුභ අපමාස සුභ සුභකින්න වේහප්පල අසංජ සත්ත අවිය අතප්ප සුදස්සදස්සී අකනිට්ඨ ආකාසානං ඡායතන විඥානං ඡායතන ආකින්චඤ්ඤායතන නීව සංඥාන සංඥායතන කියන කාම සුගති හෝ රූපී අරූපී භූමි හෝ ඔයතෙන් වල ප්‍රතිසන්දිය ලැබවනකොට ඒක කුසල කර්මයෙන් වෙන්නේ සංජීවේ කාලසූත්‍රයේ සංඝාතයේ මේ රෞරවේ මහා රෞරවේ තාපනේ මහා තාපනේ අවීචි ආදී අටමහා නරක තිරිසම්භව පේත ඒ වාගේම අසුර ඔය කොතන උප්පත්ති ලැබුවත් ඔය දුගති උප්පත්ති ලබා දෙන්නේ අකුසල කර්ම ජනක විදියට එද ප්‍රතිසන්දිය ඇති කරන කර්මයේ ජනක කර්මයේ වෙනවා සුගතියේ උප්පත්ති ලබා දෙන දුගතියේ උප්පත්ති ලබා දෙන කර්ම අතරේ සුගතියේ කුසලය දුගතියේ අකුසලයනොත් තමයි උප්පත්ති ලබා දෙන්නේ ඒක හඳුන්වන්නේ ජනක කර්මය කියලා ඊට පස්සේ උපත්ම්බක කර්මය කුසල හරි අකුසල හරි කර්මයකින් සුගති භූමිවල හරි දුගති භූමිවල හරි උප්පත්ති ලබපු සත්වයින්ට इतन आयु काले आयु पमनी बहु काले जीवत्न उपकार वन कर्मे उपस्तंभक कर्मे वेनवा बहु काले सुवसे कटियुत कर गानते उपकार वन कर्मे उपस्तंभक कर्मे अतीत जीवित वले करगेन तीन कर्म अति सहीं वदगा දැන් තමන්ගේ චිත්ත සංතතිය බලවත් තබාගෙන ගුණ මහත්යෙන් යුක්ත සංඝ රත්නය මුල් කරගෙන කටිනාදී පින්කම් කරගෙන තිබොත් එහි ආනිසස අති ප්‍රබලයි තමන්ගේ ගුණ යහපත්කම් සීලාදී දුර්වලව තබාගෙන සාමාන්‍ය ගිහි දුස්සීලේ নানা ආකාර ඒයට ආහාර පාන බෙහෙත්ේ තවස් දේවල් එහෙම සිද්ධ කළේ ඒවා උගක් අවමයි ඒ වගේම තමන්ගේ ගුණ යහපත්කම් සිල්වත්කම් ඉතා දුර්වලව තබාගෙන තිරසන් සත්වයට කන්න බොන්න දුන්නොත් ඒව තවත් අවමයි ඒ වගේ තමන්ගේ බාහිර ආරම්මණයේ ප්‍රබලත්වයට අනුව කර්ම විපාකවල වෙනස්කම් සිද්ධ වෙනවා එතකොට සත්වයින්ට ආයපමණින් බොහෝ කාලයක් ජීවත් වෙන්න උපකාර කරන කර්මයේ උපත්ම්බ කර්ම වෙනවා ඒ උපත්ම්බ කර්ම අනාදිමත් අතීත සසරට සම්බන්ධයි ජනක වගේම කුසල ජනක කර්මයකින් සුගතිය උපන් සත්වයාට එහි සැපයෙන් පිරිහෙන දෙන්නේ නැතුව එහි ඉන්න පුළුවන් ආයු පමණින් බොහෝ කාලයක් ජීවත් වෙන්න උපකාර වෙන කුසලයේ උපත්ම්බක කර්මයේ වෙනවා එතකොට අකුසල කර්මයකින් දුගතිය උප්පත්ති ලැබන ඒ සත්වයාට දුකින් පිරෙන්නට දෙන්නේ නැතුව ඒ දුකින් පීඩාවට පත් වෙමින් එහි ආවි පමණින් බොහෝ කාලයක් ජීවත් වෙන්න රුකුල් දෙන අකුසල කර්මය අකුසල උපත්ම්බ කර්මයේ වෙනවා ජනක කර්මයක් කුසල ජනක කර්මයේ අකුසල ජනක කර්මයේ විදිහට බෙදනා වගේ මෙතන උපත්ම්බ කර්මයක් කුසල උපත්ම්බ කර්මයේ අකුසල උපත්ම්බ කර්මයේ විදිහට බෙදෙනවා ඊට පස්සේ උපපීලක කර්මය ජනක කර්මයකින් සුගති ඉපදු සත්‍යයට සැප විඳින්නට ඉඩ දෙන්නේ නැතුව පෙළෙන අකුසල කර්මයක් දුගති උපන් සත්‍යයට දුක් විඳින්නට ඉඩ දෙන්නේ නැතුව
පෙළෙන අකුසල කර්ම කුසල කර්මයක් උපපීල කර්මේ වෙනවා ජනක කර්මයෙන් සුගති උපන් සත්වයින්ට සැප විඳින්න දෙන්නේ නැතුව පීඩාවට පත් කරනවා නම් ඒක අකුසල කර්මය දුගතිය උප්පත්ති ලැබනවා ජනක අකුසල කර්මයකින් ඒ දුගතිය උප්පත්ති ලැබල දුක් විඳින්න තිබ්බත් ඒ අයට මේ පෙර කුසල කර්ම මතුවීමෙන්ද ඒ දුක් විඳින්න තියෙන අවස්ථාවට පීඩා පමනවල සැප ලබා දෙනවා සැප හෝ දුක් නිරතුරුවම විඳින්න ඉඩ දෙන්නේ නැතුව පීඩාවට පත් කරන හින්දා මේක උපපීලක කර්ම කියලා කියනවා නැත්නම් උපපීඩක කර්ම කියලාත් කියනවා කුසල උපපීඩක කර්මය අකුසල විපාක වලක්වා කුසල ප්‍රවෘත්ති විපාක ඇති කරනවා අකුසල උපපීලක කර්මය කුසල විපාකයන් උපදවා දීමේ ශක්තිය නැති කරලා අකුසල ප්‍රවෘත්ති විපාක උපදවනවා ඊට පස්සේ උපඝාත කර්මය ජනක කර්මයකින් සුගති හටගත් සත්වයාට එහි નિયમિત ආයු කාලයේ ජීවත් වෙන දෙන්නේ නැතුව අතිරේකෙහි විපාක ශක්තිය විනාශ කරලා දාන අකුසල කර්මයක් දුගතියේ උපන් සත්වයාට එහි નિયમિત ආයු කාලයේ ජීවත් වෙන දෙන්නේ නැතුව අතිරේකෙහි විපාක ශක්තිය වනසාලන කුසල කර්මයක් උපඝාත කර්මයේ වෙනවා ඒ කිව්වේ ජනක කර්මයෙන් දුම් විපාක සහ මුලින්ම නසාලනවා මෙන්න මේ උපච්ඡේදක කර්මේ නැත්නම් උපඝාත කර්මේ උපඝාත කර්මයට උපච්ඡේද කර්මය කියලා කියනවා දැන් පැහැදිලිද ඔයයන්ට පින්වත්නි මුල් පාඩම් ටික ඉගෙනගෙන එනකොට දැන් ඔයයන්ට ඥානය හොඳට මුහුකුලා යනවා ඇති මතක තබා ගන්න ඔබ අසරණ වූ පිලිසක් අනාථ අසරණ තනියම ඉන්න පිරිසක් ඔය දැන් ඔය මේ මට පිහිටට මෙහෙම කට්ටි ඉන්නවා කිව්වට ඕක පිහිටක් නෙමෙයි පින්වත්නි සැබෑ පිහිට වෙන්නේ තමාගේ කර්ම කතාව හරියට හසුරුවාගෙන නිවන් දකින්නට ඔබ කටයුතු කරගත්තොත් ඊ තමයි සසර දුක් නසාලන හොඳම පිහිට සරණ වෙන්නේ තුඳුරුවන් මුල් කරගෙනම කටයුතු කරගන්නට ඕන හැමෝටම පැහැදිලි නේද जनक उत्पत्ति लुशल जनक कर्मेकिन एकनाट सपाय कुशल जनक कर्मेकि ඒ වුණාට සැප විඳින්න දෙන්නේ නැතුව ඒ කෙනාගේ පෙර සංසාරේ කරගෙන තියෙන අකුසල කර්ම මතුවලා කරදර කරනවා. දැන් කුසල කර්මයකින්ද මනුස්ස ලෝකෙ ඉපදුණා. ආහාර පාන දුන් හිටුම් ඔක්කොම ලැබෙන්න ඕනේ. ඒ වුණත් ඒව ලැබෙන්නේ නැහැ. ලෙඩ දුක් හැදෙනවා, කාදර වෙනවා, හිරිහැර පීඩා ගොඩක් ඇති වෙනවා. දුගති හටගත් සත්වයාටත් එහෙමයි. දුගති හටගත් සත්වයාට දුක් ලැබෙන්න ඕන. ඒ වුණාට පෙර සංසාරේ කරගෙන තියෙන කුසලයක් තියෙනවා. හරියට සුකෝභෝගී මන්දිරවල ජීවත් වෙන සුනකයින් වගේ. ඒ සුනකයින්ට බොහොම ඉහළ සම්පත් තමයි තියෙන්නේ. ඒ හාම්පුත්තු දෙන්නේ ඒ වගේ දේවල්. එතකොට හාම්පුත්තුේ සුකෝභෝගී මන්දිරවල ජීවත් වෙන ඒ සුනකයින්ව බොහොම ආදරෙන් රැකබලාගෙන ඔවුන්ට නිදා ගන්න වෙනම ඇඳක්, ඔවුන්ට නිදා ගන්න වෙනම පහසුකම් ඔය වගේ බොහෝ දේවල් ලබා දෙනවා. මෙන්න මේ විදිහට ඒ කවුණු තේරුම් ගන්න සුගතියේදී දුගතියේදී ඒ විඳින්න තියෙන ඒ කුසලය හෝ අකුසලය එක දිගට විඳින්න දෙන්නේ නැතුව බාධා පමනවන උපපීල කර්මයෙන් තේරුණා ස්වාමීන් වහන්සේ තේරුවන් සරණයි ස්වාමිනාස්ස අවශ්‍යයි අකුසලෙන් කුසලයෙන් ඉපදුවේ කුසලය ලැබී කියන එක තේරුම් මොකද අකුසල කර්මෙන් කුසලය කර්මය ලැබී අකුසලයෙන් කුසලය නසන්න පුළුවන් කුසලයෙන් අකුසලය නසන්න පුළුවන් ඒකන අකුසලයේ අකුසලයෙන් උප්පත්ති ලැබන කෙනෙක් ඕක දෙවිධයක තේරුම් ගන්න ඕන අකුසලයෙන් උප්පත්ති ලැබන කෙනෙක්ගේ ඒ අකුසල විපාක දුක් කාදර දිගටම විඳින්න දෙන එකට ඉඩ දෙන්නේ නැතුව පෙර කරගෙන තියෙන කුසල කර්ම හින්දා ඒකේන අකුසලයෙන් උප්පත්ති ලැබලා ඒ දුක් විඳින්මින් ඉද්දි සැප විඳනවා කුසලයෙන් උප්පත්ති ලැබලා සුගති ඉන්න කෙනෙක්ට ඒ සුගති සම්පත් සියල්ල විඳින්න දෙන්නේ නැතුව පෙර අකුසල කර්ම මතුවෙලා ඒකෙන් විපාක ලැබෙනවා එතකොට අකුසලයෙන්
කුසලේ නසන කුසලයෙන් අකුසල නසන කතාව වෙනකොට ඒක එන්නේ තදංග ප්‍රහාණයට තදංග ප්‍රහාණයේදී නිස්කම්බන ප්‍රහාණයේදී සමුච්ඡේද ප්‍රහාණයේදී ප්‍රහාණකම් වලට තමයි එන්නේ ඒ තදංග ප්‍රහාණය ගත්තොත් ඒකෙදී තමන්ගේ චිත්ත සන්තති වල ඇතිවන අකුසල ධර්ම උපදවාගත්ත කුසල ධර්ම මතින් නසන්න පුළුවන්කම තියෙන නැති කර ගන්න පුළුවන්කම තියෙනවා එතකොට ඒ චේතනා විපාකාදිය ඒ විදිහටම ලැබෙනවා ඕක දෙවිධයකටම තේරුම් ගන්න ඕන උපපීල කර්මයේදී මේ කිව්ව විදිහ තේරුම් ගන්න අස්ර සෝන්නාංශ දැන් උපඝාතක කර්මයේදී ඒ විදිහටමද යෙදෙන්නේ उपघात कर्मे की ऊहा अरकट वीनास मुखद जनक कर्मे की उत्पत्ति लबल एके कुशल कर्म शक्ति मिंदी देव पीडावट पमन वन मे अकुशल कनदर लिड दुख हदवन वे उंग अहिमिक लिड दुख हदवन कनदर हदन वमोत् मरा नह එවාගෙම අපි උපපීල කර්මයේදී සතරපාය උප්පත්ති ලැබල ඒ සතරපා දුක් විඳින්න දෙන්නේ නැතුව සැප සම්පතුත් එතෙන්දි විඳින්න හම්බෙන හැබැයි මරන්නේ නැහැ. ඒ වුණාට ජනක කර්මයකින් සුගතිය උපන් සත්‍යයට එහි નિયમિત ආයු කාලයේ ජීවත් වෙන ඉඩ දෙන්නේ නැතුව අතිරේක විපාක සත්‍ය විනාශ කරලා දානවා මේ අකුසල කර්මයෙන්. එතකොට දුගතිය උපන් සත්‍යයට හි નિયમિત ආයු කාලයේ ජීවත් වෙන දෙන්නේ නැතුව අතිරේක විපාක සත්‍ය වනසනවා කුසල කර්මයේ. ඒක සහ මුලින්ම ජනක කර්මයෙන් දුන්නු විපාකයේ සම්පූර්ණයෙන්ම නැසල දානවා. අපි ඕකට කියනවා කම්මක්කේ මරණය කියලා එහෙම. කර්ම අවසන් වෙලා සිද්ධ කරන මරණේ ආදී විදිහට එහෙම තේරුම් ගන්න. නමුත් ඔතෙන්දී ඔක මේ උපඝාත කර්මයේදී ඒක සිද්ධ වෙන විදිහම සම්මේ අපි විස්තර කරනවා තව ඉදිරියේදී අනිකුත් කරුණු වලදී. අක්ෂරයි ස්වාමින් වහන්සේ උපඝාතක කර්මයේදී નિયમિત කාලයේ ජීවත් වෙන්න ඉඩ නොදී මරණයට පත්වීමත් උපඝාතක ඒ කියන්නේ පච්ඡේදක කර්මයම නේද? උපච්ඡේදක කර්මය කියන්නේ උපඝාත කර්මය කියන්නේ දෙකම එකක්. දැන් මෙතෙන්දී ආයුක්කේමානේ කම්මක්කේමානේ උභයක්කේමානේ උපච්ඡේදකමානේ කියලා අපි මරණ හතර ඉස්සරහට උගන්වන්න තියෙනවානේ. එතකොට අපි ඉතින්දී උපච්ඡේදක මරණය කියලා එකක් කියනවානේ. එතකොට මේ මරණය සිද්ධවන්නේ මරණ හතරදී ඒක කතා කරනවා. නමුත් මෙතෙන්දී උපඝාතක කර්මයේදී ඒක උපච්ඡේදක කර්මය කියලා හඳුන්වනවා. ඒකට හේතුව තමයි ජනක කර්ම ශක්තිය සහ මුලින්ම නසාලනවා මෙන්න මේ උපච්ඡේදක නැත්තම් උපඝාතක කර්මය. එතකොට සත්වයාව මැරෙන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ මේ වගේ කර්මයකින්? දැන් ජනක කර්මයේ සුගතිය උපන් සත්වයින් දිහි ආයු කාලයේ ජීවත් වෙන දෙන්නේ නැතිව කටයුතු කරද්දී මොකද වෙන්නේ? උපන් ජනක කර්මයේ නැත් නැසුවොත් ඒගොල්ලන්ව කර්මය අහෝසි වෙනවා මරණයටපත් වෙනවා. ඒක උපන් ජනක කර්ම ශක්තිය නැති වෙලා යනවා. හැබැයි මේක මරණ කතාවේදී විස්තර කරන තැනට ගන්න ඕන වෙනම උපච්ඡේදක මරණයේ විදිහට අපි ගන්න ඕන මෙතන මේ අපි කර්මයෙන් කරන කාරණා විදිහට අරගෙන ඒ කාරණා සම්බන්ධව ගන්න තැනින්ද මෙන්න මේ උපඝාත කර්මයේ විදිහටම තේරුම් ගන්න උපච්ඡේදක මේ කර්මයේ විදිහට උපඝාත කර්මයේ විදිහටම තේරුම් ගන්න ඕන. ඒ කියන්නේ ජනක කර්මයක් බවට පත් වෙන්න නම් ඒක අනිවාර්යයෙන්ම 19ක් වුණු ප්‍රතිසන්දි විඥානව ලබා දෙන්න පුළුවන් විදිහට යෙදුණු බල සම්පන්න චේතනා වෙන්න එපාය. එතකොට ඒ වගේ ප්‍රතිසන්දි විඥානයක් ඇතිව දුගතියේ හෝ සුගතියේ උප්පත්ති ලබා දුන්නාම ඒක නැති කරන්න පුළුවන් ක්‍රමයකට තියෙන්න එපාය. ලබා දුන්නා නම් නැසන්න පුළුවන් ක්‍රමයක් නැද්ද? එහෙමයි. තියෙනවා. අන්නේ මේ උගින ගන්න එක තමයි. හොඳයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ මෙතෙන්දී මරණයට හේතු කළා කතා කරන්න ඕනේ නැහැ කියන එක නේද ඔබ වහන්සේ කියන්නේ? නෑ මරණයට හේතු කළත් කතා කරන්න ඕන. නමුත් අපි මරණය ගැන නෙමෙයි මේ කතා කරමින් ඉන්නේ ජනක කර්මයේ නසන කාරණාව ගැන කතා කරමින් ඉන්නේ. ආ දැන් අවබෝධ වුණා ස්වාමීන් වහන්සේ ගොඩාක් පිං. නෑ ලොකු දෙයක්. හොඳයි. හොඳයි පිංවත්නි. එහෙමනම් අදට ප්‍රමාණවත් නේද අපි දැන් එක පාඩම්. හොඳයි පිංවත්නි.
දැන් අපි සුපුරුදු විදියට ඔය ඇත්තන්ගේ පාඩම් පෙළත් එක්ක ඉන්නේ පුත්පත්තුත් ඔය ඇත්තු වෙනුවෙන් ලියලා තියෙනවා ගොඩක් මුද්‍රණය කරගන්නටත් පහුගිය කාලේ හැකියාව ලැබුණේ නැහැ ඇතුන් යම් යම් කවුණු නිසා දැන් නිදහස ලැබිලා තියෙනවා ඉදිරියේදී වික්මුණිම ඉදිරියටත් බලාපොරොත්තු වන ඔබගේ ජීවිතවල අතිශයම උපකාර වන ධර්ම ග්‍රන්ථයම සත්පුරුෂ පින්වත්නි අද දවසේදී ඔය පුණ්‍යවන්තය හැම දිනාම මෙතේ කියලා අපි ධර්මයේ ඉගෙන කියා ගනිමින් රැස් කරගත් පුණ්‍ය සම්භාරියෝ ඔය සදහැවතුන් නමි මියගිය සසරගත නෑදෑයින ටීකාන්තීම අනුමෝදන් වීවා එකල ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න ඉදම් මේ ඥාතීනං හෝතු ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ සියලු දිවියන්ට මේ පින් අනුමෝදන් කරන්න ආකාශට්ටාච ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශ්‍රාවකං නිවනම අරමුණු කරගන්න ඉදන් මේ පුඤ්ඤං ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛය වහන් හූතු ආසවක්ඛය වහන් හූතු මේ පින නිවන් අවබෝධ වීම පිණිසම නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා හේතු වේවා මේ කුසලයේ බලයෙන් මේ කුසලයේ බලයෙන් නිවන් දකිනාතුරුම නිවන් දකිනාතුරුම පස්පව් දස අකුසල් කරන පස්පව් දස අකුසල් කරන බාලින්ගේද බාලින්ගේද අසත් පුරිසින්ගේද අසත් පුරුෂයින්ගේද පාප මිත්‍රයින්ගේද පාප මිත්‍රයින් ආශ්‍රය නොලැබීවා ආශ්‍රය නොලැබීවා දානාදී දානාදී පින්කම් කරන පින්කම් කරන සීලාදී සීලාදී අනන්ත ගුණ පුරන අනන්ත ගුණ පුරන විදර්ශනාදී දර්ශනාදී භාවනා වඩන භාවනා වඩන සත්පුරුෂයින්ගේද සත්පුරුෂයින්ගේද කල්යාණ මිත්‍රයින්ගේද කල්යාණ මිත්‍රයින්ගේද බුද්ධාදී බුද්ධාදී ආර්ය මහෝත්තමයින්ගේද ආර්ය මහෝත්තමයින්ගේද ආශ්‍රයම ලැබීවා ආශ්‍රයම ලැබීවා සත්පුරුෂ පින්වත්නි ඔබටයි අපි ආශිර්වාද කරන්නේ අද ධර්මදාන දායකත්වයෙන් දරුව අපේ ධම්මේ ගමගේ මහත්මානන් සාන්ති ගමගේ මහත්මිය සත්පුරුෂ පුණ්‍යවන්ත ඉනට අදත් ආසනික සහයෝගය ලබා දෙමින් අදත් කටයුතු සිදු කරපු අපේ අපරැකේ පඤ්ඤාසාර පොඩි හාමුදුරන මාත්‍ර දමිත පොඩි හාමුදුරුවන්ට ඒ වගේම විවිධ රටවල සිටින ඔය පුණ්‍යවන්ත ඇත්තන්ට අපේ කාර්ය මණ්ඩලවල සියලුම සත්පුරුෂ පුණ්‍යවන්ත ඉනට ඔබ දායකකාරකාදී සැමට ඔබ සැමට නිතුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා අභිවාදන සීලස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරු ධම්මා වඩ්ඩಂತಿ ආයුවන් උසුකම් බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවචේ අතෝ නිබ්බාන සම්පatti ඉමිනාති සමිච්චතු සාදු 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 අප සිර දිනව ස්වාමීන් වහන්සේලා වන්දනා කරමු ඒ වගේම අපරස් කරගත් ආශීල කුසල් සිරුපින් ස්වාමීන් වහන්සේලා අනුමෝදන් කර සිටිමු ස්වාමීන් වහන්සේලා රස කරගත් ආශීල කුසල් අපත් අනුමෝදන් වෙමු. ඕකාස වන්දාමි බන්තේ. මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං. සසත අනුමෝදාමි. සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං. සසත අනුමෝදිතේ. සාදු 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 අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්ඡයං කමතමේ බන්තේ. ඕකාස කමාමි බන්තේ. කමිතබ්බං. තතියම්පි ඕකාස කමාමි බන්තේ තතියම්පි ඕකාස කමාමි බන්තේ සාදු 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 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙතං අනුත්තරං දුර්ලභේන මයාලද්දං පස්සි තුම්වන්ති තුම්වරං සාරිපුත්තාදිතේ රාණං ආගතං පටිපාටියා සද්ධා සීල දයාවාසං පුත්තං නමෝ මහා දේවතරවසන දීර්ඝාස්ත වේවා සාදු සාදු සාදු